දෙදස් විසි තුන මැයිදිනේ කියන්නේ මේ රටේ වැඩකරන ජනතාවට සිසු පීඩික ජනතාවට ඉතාමත්ම සුවිශේෂී අවස්ථාවක් වෙලා තියෙනවා. මේ මොහොත වෙනකොට නිදහස ලැබිලා මේ රටට අවුරුදු 75ක් ගිහිල්ලා තියෙනවා. විවෘත ආර්ථිකය හඳුන්වලා දීලා අවුරුදු 45ක් විතර කිට් වෙන කාලයක් ගිහිල්ලා තියෙනවා. එතකොට මේ අවුරුදු 45 ඇතුලේ මේ ආණ්ඩු මාරුවෙන් මාරුවට කරපු තට්ටු මාරුවට කරපු ආර්ථික දේශපාලනික කටයුතු වල ප්‍රතිඵලය අදාද මේ රටේ මහ ජනතාවට භුක්ති විඳින්න සිද්ධ වෙලා තියෙනවා. අන්නේ ප්‍රතිඵලය උඩ ඉඳගෙන ගිය වර්ෂයේ මහ ජන නැගිටීමක් ඇති වෙලා මිනිස්සු තමන්ගේ නිදහස ඉල්ලුවා. මේ රටේ මිනිස්සු නිදහස වෙනුවට අද වෙලා තියෙන්නේ මොකද්ද? රනිල් වික්‍රමසිංහ ජනාධිපති වෙලා ඇවිල්ලා මේ වෙනකොට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලත් එක්කලා කරගෙන යන ඝනදෙනුව ඇතුලේ මේ රටේ ජනතාව තවත් අවුරුදු ගානකට පීඩාවට පත් කරන්න තමයි සූදානම් වෙලා ඉන්නේ. අපි මේ ආණ්ඩුවට කියන්න ඕනේ IMF එකේ කොන්දේසි ගෙනහලා දාලා ඒකේ මුලින්ම පීඩාවට පත් වෙන්නේ මේ රටේ වැඩ කරන ජනතාව සහ සසු පීඩිත ජනතාව. මේ වෙනකොට දේශීය ණය ප්‍රතිව්‍යුහ ගත කිරීමේ ක්‍රියාවක් ආරම්භ කරන බව ජනාධිපතිවරයා කියලා තියෙනවා. මේකෙන් පළවෙනි පහර වදින්නේ මේ රටේ වැඩ කරන ජනතාවගේ EPF එක නැත්නම් සේවක අර්ථසාධක අරමුදලට සහ සේවක භාරකාර අරමුදලට. මේවා කපලා තමන්ගේ විශ්‍රාමය පවත්වාගෙන යාම සඳහා ලැබෙන මුදලින් කොටසක් අඩුවෙන් ගෙදර අරයි යන්නයි වෙන්නේ ඉදිරියේදී මේ රටේ වැඩ කරන ජනතාවට. ඒ වගේම මේ කොන්දේසි දාගෙන ඇවිල්ලා පීඩාවට පත් කරන්නේ මේ රටේ අනිකුත් ජන කොටසු. ඒ වගේ එතකොට ලාභ ලබන ආයතන විකුණනවා කියනවා. ඒවා විකුණන්න එතකොට කොටස් වෙළඳපොළ කඩා හැලෙනවා නම් ඒක වහලා දානවා කියනවා. එතකොට මේ රටේ ජනාධිපතිවරයා තමයි කියන්නේ කොටස් වෙළඳපොළ කඩා වැටෙනවා නම් වහලා දානවා කියලා. මොන විහිළුවක්ද මේ සපයන්නේ? මේ රටේ ආයෝජකයෝ වෙයිද? මේ වෙනකොට ලක්ෂ 5කට විතර රැකියාවල් නැති වෙලා තියෙනවා කියලා ප්‍රවෘත්ති ප්‍රකාශ කරනවා. එතකොට මේ රටේ කම්කරු දෙපාර්තමේන්තුව ඇතුළු අනිත් වගකිය යුතු ආයතන ඉන්න අය මොකද්ද මේ සේවකයන්ගේ රැකියා නැති වුණා නම් ආයතන වැහුණා නම් ලක්ෂ 5ක් එළියට වැටුණා නම් උන්ගේ අයිතිවාසිකම් වලට මොනවද උනේ කියලා අද වෙනකන් හොයලා තියෙනවද? කිසිම දෙයක් නැහැ. වෙළඳ කලාපවල ඇඟලුම් ශේෂ්ත්‍රයේ ගාමන්ට් මූලික ප්‍රමුඛ පෙළේ ආයතන වැහිගෙන යනවා. මේ ගැන අබමල් රේණුවක්වත් හොයන්නේ නැතුව මේ කම්කරු ඇමතිවරයා විසින් මේ වෙනකොට කම්කරු නීති සංශෝධනයක් ගේන්න කටයුතු කරලා තියෙනවා. එතකොට ඒකෙන් විශේෂයෙන්ම දැනට සේවකයෙක්ව එළියට දාගන්න බැරි වෙලා තියෙන 1971 සේවය අවසන් කිරීමේ පනතින්ද මෙන්න මේ පනත් ඉවර කරලා දාලා ඕන වෙලාවක සේවයට ගන්න සහ ඕන වෙලාවක සේවයෙන් ඉවත් කරන්න පුළුවන් හැකි කම්කරුවන් පිරිසක් නැත්නම් වහල් පිරිසක් නිර්මාණය කර ගැනීම සඳහා මේ වෙනකොට කටයුතු කරගෙන ඉන්නවා. එතකොට මේ මැයි දිනේ අපි වෘත්තීය සමිති බහුජන සංවිධාන ගොවි සංවිධාන ධීවර සංවිධාන එකට එකතු වෙලා සමරලා පණිවිඩයක් දෙනවා. මේ ආණ්ඩුවට උඹලා ඔය ප්‍රතිසංස්කරණ කරගෙන එනවනම් මේ ඔය කරන විනාශකාරී කටයුතු කරගෙන එනවනම් කම්කරුවන්ට විරුද්ධව මේ රටේ පීඩිත ජනතාවට විරුද්ධව අපි ලෑස්ති ඒකට මූණ දෙන්න කියන පණිවිඩය මේ රජයට ප්‍රකාශ කරමින්